යු බහෝ වේවා කියා විශ්වශක්ති නාලිකාවට ඔයාලම ආදරියෙන් පිළිගන්නවා පොමදෝරී රිපියනේ තක්කාලි පුරවල බත්හදන්නේ කොහොමද කියලාද බලමු. අවශ්‍ය ද්‍රව්‍ය ලොකු තක්කාලෙවලින් ගෙඩි පහක් කාල් ග්‍රෑම් දෙසිය දෙසියපනක් රටලූනු ගෙඩි කාලක් සුදුලූු ලොකුබික් එකක් ඔලිවෝයිල් අවශ්‍ය පමණට බැසිල් කොළ හතරප පහක් ඔරිගනෝ කොළ වියලි කුඩු ස්වල්පයක් වලට අවශ්‍යනං කරපංචා අවමිරිස් කරලක්නත් දාගන්න පුළුවන්. පළමුෝ තක්කාල ගිඩිය හොඳින් සෝදා ලෑල්ලක් මත්ද තක්කාල ගිඩිය තබා කිලින් සිටිනසේ එයින් අර උඩ නැත්ත තින පැත්තිම් පෙත්ත කපලා අයිං කරන්න ඕනේ දැන්වයාලා ඇතුළේ මදේ හිමීට වටීට කපලා තක්කාල ගෙඩියට හානේ නොවෙන්න මදේ විතරක් අයිං කරගන්න ඕනිේ මදේ ඒ අයින් කරන මදේ ඔක්කොම් භාජනයකට දන්න ඕනි ෙඩි පහම මදේ ටික භාජනයකට දාගන්න ඕනි. ඉන් පසු තක්කල් ගිඩිය හොඳින් ැතුළ සෝදලා පිටත් සෝදල වතුරබේරෙන්න්න හරින්න ඕනේ. ඔයාලා හාල්ගන්නෝ නම් තඹුපු හලක් වගේ එකක්කගේ හයිිය හාලක් ගන්න ඒවගේම ඒ තක්කාල ගෙඩියට ඇතුලට හාල්ටික දාලා අමුවෙන් බලන්න මේ හාල් දාන්නෝනේ තක්කාලි ගෙඩිය උඩහරයේ අගල් තුංකාලක් වගේ එහෙමත් නැත්තං අංගල් භාගයක් වගේ ඉඩ තියන්න ඕනේ. හාල්ටික දැම්මහම ඉඩ තියෙන්න්න ඕේ. අන්න ඒ ගානට එකක තක්කල් ගිය එකක සයිස්නේ එහම තක්කාල ගෙඩියන්ගලිට දාලා මැනගන්න පුළුවන්න්න වාලට හොඳයි නැත්තං වාල වැඩිපුරටිකක් කරගත්තහම. තවත් හොඳයිම් එතකොට ඔයලට තැටියේ ඇතුළට දාන්න පුළුවන් මංකරනවාගේ මම ආසම කන්නේ තැටි ඇතුළට දාපුටිකේ පොරණොට දළගත්තම් හරිම රහයි තක් කලි ගෙඩි තින ඇතුලේ තියන බත්කට වඩා ඒ බත්තක තමයි රහ ඉති මං ඒකට හරි කැමැසිින්ද මම වැඩිපුර හාල් ගන්නවා දැන් අපි මේ තක්ලි ගෙඩි පහේම මදේ බ්‍රෙන්න්් කරන්න ඕනේඒ බ්‍රේන්ඩ් කරහම මේ ඉතාලි තක් කලිවලේ මදේ ගොඩක් වතුර තියෙන හිදා ගොඩාක් වතුර ඇතිවෙනේ බ්‍රෙන්ඩ් කරහම සමහර වෙලාවට ඔයාලට තේරෙනවනං හාල් ගාන්ට වඩා වතුර මදි වගේ කියලා ඔයාලා වතුර ටිකක් එකතු කරගන්න පුළුවන් ඔයාලට කැමැති ගානටදැම්ම මේ හාල් දැම්ම මට පේනවා ඒ ගාන්ට වෙන්න ඔයාලත් වතුර මදිනං ඔයාල් තක්කාලි ඇතුරතියනඒ මදේ බ්‍රෙන්්ඩර් කරාට පස්සේ ඔයාලත් චුට්ටක් කලවන් කරග ඔලට පේවාන මේ හාල්ලක ටිකක් ගනකම ඇට ලොකු හාල් එකක් අපි දැන් අර අපි කපාගත්ත රටලෝනු කාල ඔයිල් ඔලියෝල් ටික එතකොට බැසිල් කොල ටික එතකොට ෝරි ගනෝ සුදුලූුණු මෙ සියල්ලා අපි අර තක්කාලී දාගත්ත මදේදාගත්ත භාජනයට දාගන්නෝනි මතක ඇතිව ලුණුටිහිකුත් දා ගන්න ඕනේ ඔයාලා මේ වෙලා වෙත අමයි යාලට ඕනි නං කරපිංච කොලයක් එතකොට අලට ඔන්න අවමිරිස් කරලක් සැරට ගම්බිරිස්්ටිකක් මේ ඔක්කොම මේ වෙලා වෙතමයි දන්නවා. තැන් අපි මේටික භාජනයට දාගෙන බ්‍රෙන්ඩේකට දාලා ඒක බ්‍රෙන්ඩ කරගන්න ඕන හොඳින් කෑලි නොස්සිස් ටින්නම බ්‍රෙන්ඩ් කරගන්න ඕේ මම. බ්‍ර් කරගන්නා යන්නේ දැන් හොඳින් මේ පෙරෙන්ඩ කරගත්තර පස්සේ අපි අර හාල් මැනගත්ත හාල්ටික තියෙනනේ හාල්ට මේ බ්‍රෙන්ඩර් කරගත්ත ජුගුස්සකට තමයි අපි දාන්නේ අම හාල්ටික ඔයාලට අමුහාල් කිවාම හෝදලා වතුර පෙරෙන්න තියලා හාල්ටික ගන්නත් පුළුවන් මේ එහෙම අරගෙන මේ ජූසකට තමයි අප හාරධාන්න යන්නේ. මේති නොන්න මන්දැන් ජූස්සක හදා ගල්තා. ඒ ජූසක තමයි ඔආරටම පේන්න තියෙන්නේ. සමාරහායනං තක්කාලි ගෙඩිය මදේ වෙනුවට එයාලා තක්කාලි අ තියෙන සූගුව අරගෙන ඒකින් ටිකකුත් මේකට දානවා. ඔබ මමනං ඒකට කැමති නෑ. එහින්ද මම මේ රසයට කැමති මම ඒ හිද. තක්කාලි ෝරජිනල් ඒ මදේ තින ජූස්ටිකම තමයි පාවිච්චි කරන්නේ. තැන් අපිට පුළුවන් මේකට අර අපි මැනගත්ත සහල්ටික දාන්න. එසහල්ටික ඔක්කොම දාලා හුඳට කවලන් කරන්න ඕනේ. සාල් හොඳට දැම්ම හම වාලර්තේයනෝ සා දැන් ජූසිකට වැඩිය හාල් වැඩිවෙන්න බෑන්. ජූසිික හල්වලට වඩ පොඩ්ඩක් වැඩිවෙන්න. මමුකද හාල් එක අපි පැයක් පමණ, පැ පැහෙක්ක හමාරක් වගේ තිබ්බට කමරන්න මං ගොඩක් කලාට පැෑයි තියන්නේ පැෑවිෙන අඩි හය වගේ ගන්නවා. පැයක්විතර හාල්ලෙක පගෙන්න්න තියන්නවන මේ ජෝසක වහලා. ඉතින් එහින්දා දැන් වලාලට පේනො ජෝසක ටික් ගොඩක් වතුර වගේ නෙේ ටිකක් ගනකමයි කල පේනවා ජෝසික උදට හාලක කලවන් කරලා අපි හාල්ලක මේ ජසකත්ක්ක මිස්කලාඩ පස්සේ. මේක වහල අපි වහල තියනවා හාල්ල එක පෙනගෙන්න්න. පෙනගෙන්න්න තියන්නේ මේ ජසකේ රස්ය ඔක්කොම හාල්ලකට උනාගන්නවා. ඉතින් ඒවිදි ට පැයක් පැයක් විනාඩි දහයක් පැයක් සාමන්‍යෙන් මං පෑකට වැඩිය තියෙනවා. ඔයාලත් ඒවගේ හාල්ලෙකේ හැටියට වෙනස්සෙනවා අද මාම හාල්ල එක ගැන දන්නවානේ නමුත් ලංකාවේ හාලු අර්ගවලින් අනුව කෝකටත් යා ඒ හාල ගණකම හැටියට බලල ඒ පෙන්ගෙන්න තියෙන වෙලාව පොඩ්ඩක් අඩු වැඩි කල්ලා ගන්න. ඉතින් දැන් අපි මේ හාන් දෙැක පෑයකට පස්සේ ඇරලා බලනො දැන් පැලු හම යාලට පේවා හාල්ලෙක උබඩට ඇවිල්ලද ගොඩාරියක් කියලාන්නේ ජස් පොඩ්ඩක් වත්දැන්ත ඒමනං ක උඩට ගොඩක් ඇවිල්ල ජූස් පොඩක්වත් නැතම් ඔලට වතුර ටික් කලවන් කරන්න වෙන ඔය චුට්ටුකුත් කලවන් කරන්න වෙනවා ද සාමාන්‍යෙන් එහෙම ගොඩා කොඩට ඇවිල්ල නැතුව ජෂස් ටිකක් එක තියෙනවනම් ඔයාලට ඒක අපිට අර තක්කාල් ගෙටිය ඇතුරුට දාගන්න පුළුවන් දැන් අපි හල්ලක වහලා තියලා තක්කාලිගෙජි ටික දැන්වෙලලා ඇති වතුර බේරිලා ඇති අපි තක් කලි ගෙඩිටිගට ඔයිල් දාලා තක් කල ගෙඩටිටික ඇතුළි ඔයල් හොඳට ගාගන්න ඕනේ. අපපියෝල ඔල් තම පාවිච්චි කරන්න යාලට පොල්තෙල් වඋත් පාවිච්චිරන්න පුලුවන් වල කැමැති ඔයල් වර්ගයක් පාවිච්චි කරන්න. මේ ආකාරීින් තක්කලගෙද ඇතුළට දාලා වටේ පොඩ්ඩක් වටේට පොඩක් කරක්කනවා. එකත් තුයාලට අමාරුනං ඔයා ඔල් චුට්ටද්දාලා පින්සලකින් ඔල්ටික ගාන්න. ක්කාලයේ ඇතුළි හොඳට ගාල තක්කාලී පිටත් පොඩ්ඩක් ගන්න තක්කාලී පයන තියනොන අපි කපා ගත්ත ඒ පියනෙත් හොඳට ඔහිල් ගන්නෝනේ මෙයාකාරයෙන් සියල්ලුම තක්කාල ගෙඩිවල ඔයිල් ඇතුළේ පිටයි ගාගෙන පියනෙ ගාල ඔයාලා තිලුම් සියලුම තක්කාටික පිළිවලකට තියාගන්නෝනේ උඩාතට දැන් අපි හාල්ක පෑකට පත්සේ හර ගිය හම තක්කාලිගිඩ වලට පුරවන්නයි යන්නේ. ඔයාලට පෙවුණේ හාල්ලක පැකට පස්සේ ගත්තහම දැන් හැබැයි මට වතරචුට්ටක් මදි වගේ තේරෙනවා මගේකට වතරචුක්්තත් දාගන්න ඕනේ ඔයාලත් තව අතරචුට්ටක් මේකට දාන්න. පොරෝට දාන්න තැටිය තියෙනවානේ ඒකට හොඳට ඔල් ටිකක් ගාගන්න ඔයාලා ඔල් ටික් ගාගෙන තමයි තක්කල් ගිටික තියාගන්න ඕනේ. මේ විදියට උඩාතර තක්ල් ගිටික් තියාගෙන එකට හාල් පුරවන්න ඕනේ මේ සාදාගත් හාල්ක එක පුරවද්දී තක්කාලි ෙඩියයේ උස ප්‍රමාණයානුව ඔයාලා ඒහාල් එකක පුරෝණ ප්‍රමාණය අඩු කරන්න ඕනේ අඩ වැඩි කරන්න නේ ොකද අනිවාරයෙන්ම හාල්ලකට දෙන්න ඉඩ තියෙන්න්න ඕනේ මේ ආකාරයෙන් සියලුම තක්කාලිගිඩිටික පුරෝගන්න ඕනේ න් පසු දැන්වාට පේනවනේ දැම් මේ භාජනය හිස්තියට මේක පෝරෝඩ දැම්ම හොම සාමාන්‍යයෙන් සහරයි අලපෙතියටට තියෙනවා. මමනං කැමති මේ වැඩිපුරුමං හාල්දානවා. ඒ මොකද මේ හාල්ලකින් මම යට පුරෝනවා ඉතිරි හාල්ටිකන්. ගොඩාක් නැහැ නිකං අඟල් කාලක වගේ ප්‍රමාණිකට තුනිට යටටි තැටියේ තක්කාලි ගෙඩී අතර මග තිය හිදැස්සුලට හාල්ටික පුරෝණු. එතකොට ඒ හාල් එක හරී රසයිර ගෙද්දි තක්කාල ගෙඩිය ඇතුර එකටත් ොඩා රහ අර තැටිය තිනෙන හාටික ඇත්තටම මංහාස එකකන්න. ති ං ඔයාලට කියන උත්සාහ කල්ල බලන්න හැබැයි නැත්තං ඔයාලට මේකයටට අලපෙති වගේදයක් තියන්න පුළුවන්. අපි මේ තක්කාල එක පෝරණුවට දානුකොට ඔයාලා... පෝරුණෝ හදාගන්න ඕනේ දෙසියට රත් කල්ලා ඊට පසේ තක් කලගිටි ටික දාලා දෙසීයට රත්වෙලා විනාඩි පහක් වගේ තියෙද්දි ඔගල එකසි අසුවට රස්නය අඩු කරන්න ඕනේ ඒක තමයි හොඳම ක්‍රමය කොහොමත් එක විනාඩි දහයක් වගේ අද්දී තක් කලකේ බත්ත ඉදෙනවා මු යාලා පොඩ්ඩක් අරගෙන බලන්න බත්තැටයක් එළියට ඒ හොඳට ඉදිලනං ඔයාලා එලියට ගන්න නැත්තං ඉදිර මදිනං යාල තාව ටිකක් තියන්න එක එක හාල්වල ඉදන ප්‍රමාණය වෙනස් සිඳ මට හරිම වෙලාවක් හරියට කියන්න බැහැ ඒ වගේම තව දෙයක් තමයි අපි දැම්ම පෝර්ණුවට දාද්දිත් තක්කාලී ගෙඩිවල උඩට ඉස්ම ටිකක් ොඳට පුරෝණවා හිස්ටැනට ඉස්ම විතර හල්නෙමේ ස්මවලින් පුරෝණවා එතකොට ඉස්ම විතරක් තිෙන උඩකටට වෙනකං හාල්නෙමෙයි. හාල් දැම්ම අරවාගේ ඊට පස්සේ ඉතිරි වෙන ටික ඔය තවත් මට ඉතිරි වෙලා තිෙනවා ඒටිකමඔක්කෝම භාජනය ඇතුළට දානවා වටේට හිස්තේන තැන්වලට ඒට පස්සේලට වතුරවාගේ මදී වගිකරෙන තව අතුර චුට්ටක් විතර හැදි හතර පහක් වගේ දාන්න පුළුවන්. ඔයල් චුත්තකුත් දාන්න පුළුව. දැම් මේක අප පියන්න වහගත්තර පස්සේ පියනේ ට තේරනනා ඔයිල් ටිකක් හිදිිලා කියලා තව ෝයිල් චුටක්කුඩ විඩිින් වක්කරගෙන යන්න පුළුව. හොඳර මතකතියාගන්න පොරණ දෙසියට රත් කල්ලා තමයි තක්කාලයෙක් ඇතුරට දාන්නේ ඊට පස්සේ විනාඩී හයකින්. ගේ පෝරනුවද එකසි අසුවට අඩු කරන්න ඕනේ. ඉම්පසු විනාඩි දහයක් පෝරුණුවේ තියෙන් ඕනේ ඒ තියෙන අත්තරතුර ඔයාලා අරගෙන බලන්න වතුර හිදිිලද බත්තට ඉදිලද කියලා. ඒම වතුර හිදිලා බත්තට ඉදිල මදින උනුුවතුර ටිකද්දාන්න නටන මතක තියාගන්න බයවෙෙන් එපා බත්තටාවමයි කියෙලා ඇට්ටකුණනාා වෙන්න නැහැ හොඳට බත්තට පස්සේ දෙනවා. මේ අපි ගන්නේ පත් ඇටට වගේ තියෙන්න මේ බලන්න ලස්සන්ට ඇවිල්ල තියෙනවා ඇතරම හරිම රහායි මේක අපි හරි කැමැති කෑමත් තමයි මේක ඔයාලත් උත්සහ කල්ල බලන්න. ඉතින් මේ වගේ වාලට යළිත් රසවත් ඉතාලිකෑමක් හදනටි අරගෙන විශ්වෂක්තය අපි වැලහම්මුවට එනවා. ආයුබෝ වේවා